මෙම නත්තල් කාල සීමාව තුළ විශේෂයෙන්ම නත්තල් දිනේ මහ ජනතාව ඒකරාශී වෙන ප්‍රදේශවල විශේෂයෙන්ම සාප්පු සංකීර්ණ වෙන්න පුළුවන් කඩසාප්පු සතිපොළ ඒ වගේම දුම්රිය ස්ථාන බස්රථ නැවතුම් මධ්‍යස්ථාන අපනශාලා අවන්හල් හෝටල් වැනි ස්ථාන ඒ වගේම විශේෂයෙන්ම නත්තල් දිනේ ආගමික ස්ථාන කිතුණු බැතුමතින් ඒකරාශී වෙන ස්ථාන සම්බන්ධව විශේෂයෙන්ම පොලිස් මුලස්ථානයේ මගින් පොලිස් ප්‍රතිතුමා මගින් දිවින පුරාම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස් අධිකාරීවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මෙවැනි ආකාරයේ මහජනයා ඒකරාශී විය හැකි ස්ථාන සම්බන්ධව අවශ්‍ය තොරතුරු සොයා බලා බුද්ධි නිලධාරීන් යොදවා අවශ්‍ය තොරතුරු එක්රැස් කොට එම අවශ්‍ය ආකාරයට ඒ ස්ථානවලට අවශ්‍ය ප්‍රමාණයට ආරක්ෂාව සලසන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ට අමතරව යමාකාරයක හමුදා නිලධාරීන් එම ස්ථානවල ආරක්ෂාවට යොදවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කරන ලෙසත් ඔවුන් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් අවශ්‍ය නම් පොලිස් මුලස්ථානයෙන් ලබා ගන්නා ලෙසටත් දැනුම් දී තිබෙනවා. මේ ආකාරයට ඉදිරි එළඹෙන මෙම නත්තල් දින කීපයත් ඒ වගේම වර්ෂ අවසානයේ එළඹෙන නිවාඩු කාල සීමාවත් යන කාල සීමාව තුළ පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම දිවින පුරා රාජකාරිය යොදවමින් රථවාහන රාජකාරී ඒ වගේම ආරක්ෂක රාජකාරී බුද්ධි ආවේක්ෂණ රාජකාරී යන විවිධාකාරයේ රාජකාරිය යොදවමින් මහජනතාවගේ පහසු සඳහා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන සියලු පියවරයන් මේ වන විට අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපරාධකරුවන්ගෙන් මද්දවයවලට ඇබ්බැහි වූ උපගිලයන්ගෙන් කූට වෙළඳුන්ගෙන් ඒ වගේම ව්‍යාජ ලෙස මෙම මුදල් නෝට්ටු භාවිතා කරන්නන් ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු භාවිතා කරන්නන් මේවා වෙළඳපොළට රැගෙනවිත් භාවිතයට යොමු කළ හැකි එවැනි පුද්ගලයන්ගෙන් ඒ වගේම විවිධ ජාවාරම්කරුවන්ගෙන් මේ ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් පොලිස් නිලධාරීන් විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කීපය තුළ මේ ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම නත්තල් දිනය තුළ මේ ආරක්ෂක තත්ත්වය වැඩිපුර පොලිස් නිලධාරීන් විශේෂ අවධානය යොමු කරට කටයුතු කිරීමට කටයුතු අවශ්‍ය කටයුතු සිදු කරනවා ඇති.